සිට වීමදී ඇත්තටම අවශ්‍යයි සුදුසු පරිසරයක්. සුදුසු පරිසරයක් තෝරා ගන්න ඕන සුදුසු පරිසරය තෝරාගෙන ඊට පස්සේ සුදුසු මේ වලක් සකස් කර ගන්න ඕන. සුදුසු වලක් සකස් කර ගැනීමේදී ඇත්තටම 2 2 2 2 ඒ වලක් තමයි සුදුසුම. වල කපලා ඊට පස්සේ ඒකට අපිට යොදන්න වෙනවා මේ මතු පිටපස් කොම්පෝස්ට් රසායනික පොර ඒ වගේ මේ රස ඒ වර්ග තුන මිශ්‍ර කරලා ඊට පස්සේ අපිට පුළුවන් ඒක කලවම් කරලා ඒ මාධ්‍ය වලින් ඒ වල පුරව ගන්න. ඒ වල පුරවගෙන ඊට පස්සේ සුදුසු පැලයක් තෝරා ගන්න ඕන. සුදුසු පැලයක් තෝරා ගැනීමේදී ඇත්තටම අපිට ශේෂ්ත්‍රයේ සිටවීම සඳහා සුදුසු මට්ටමේ තියෙන පැලයක් තෝරා ගන්න ඕන. එතකොට ඒ පැලේ තෝරාගෙන ඊට පස්සේ අපි ඒ පැලේ සිටවීමට පෙර පොලිතින් බඳුන ඉවත් කරලා ඒ පැලේ සිටව ගන්න ඕන. පොලිතින් බඳුන ඉවත් කිරීමේදී පොලිතින් බඳුන පතුල කපලා පතුල ඉවත් කරලා ඊට පස්සේ පැලේ මේ භූමියේ සිටවලා ඊට පස්සේ පොලිතින් එක ඉවත් කරලා අයින් කරන්න. එතකොට ඊට පස්සේ අපි සිටවලා පැලේ සිටවලා අනිවාර්යයෙන්ම ජල සම්පාදනයක් කරන්න සිද්ධ වෙනවා. ඒ ජල සම්පාදනයෙන් පස්සේ ඊට පස්සේ ඒකට ආවරණයක් යොදන්න ඕන. මොකද తాවකාලික ආවරණයක්. මොකද සාමාන්‍යයෙන් දැඩි හිරුවිරයක් වැටුනොත් එහෙම මොකද මේ මේ ශේෂ්ත්‍රයට අලුතෙන් ආපු පැලයක් මොකද වෙනත් තැනක තිබිලා ආපු පැලේ නිසා ශේෂ්ත්‍රයට හුරු වෙනකන් අනිවාර්යෙන් හෙවණක් අපි ලබා දෙන්න ඕනේ. ඒ හෙවණ ලබා දීමේදී අපිට පුළුවන් ওই පොල්ලතු වාගේ ද්‍රව්‍යකින් හෙවණ ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ ඒක සතියක් විතර තබලා ඉවත් කරන් පස්සේ ඒ ශේෂ්ත්‍රයට ඒ පැලේ හුරු වෙනවා. ඒ ආකාරයෙන් තමයි අපි පැල රෝපණය කරගන්නේ. රඹුටන් මල් පීදුනාට පස්සේ පිටිපුස් දිලීරය සඳහා දිලීර නාශකයක් යොදන්නත් මතක තබා ගන්න. ඒ සඳහා සල්ෆර් යොදා ගන්න පුළුවන්. මිලිස නඩත්තු කරපු වගාවකට උපරිම අස්වැන්නක් කරා යාමට හැකි. ඔබට යම් කෘෂිකාර්මික ගැටලුවක් පැන නැගුණොත් ඔබට පුළුවන් සෑම බදාදා දිනකම ඔබේ ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක මහතා හෝ මහත්මිය හමු වෙන්න. එහෙමත් නැත්නම් සෑම සතියේ දිනකම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 19:20 කෘෂි උපදේශන සේවාවට කතා කරන්න. නැවතත් මෙවැනිම වැඩසටහනකින් හමු වෙනතුරු ඔබට සුබ සතියක්.